අද දිනේත් ලිට්‍රෝ ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් සිදු කරන්නේ නැති බව ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රගත් නෞකාවක් ඊයේ දින දිවයිනට පැමිණියා. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක ඉතිරි මුදල ගෙවීමෙන් පසු ගෑස් තොග බෙදා දීමේ කටයුතු ආරම්භ කරන බවයි ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේ. ලිට්‍රෝ ගෑස් බෙදා හැරීම අද දිනේ සිදු කරන්නේ නැති බවද දිවයිනේ බොහෝ ප්‍රදේශවල දිගු ගෑස් පෝලිම් දක්නට ලැබුණා. මහත්ය අයින්ද අසන තත්ත්වයට අපි වැල්ලා ඉන්නේ ගෑසුත් නැහැ. පුයාගෙන කන්න දෙයක් ඇත්තෙත් නැහැ. මේ බොහොම අමාරුවෙන් මේ අම්මලා මෙතන ජීවත් වෙන ඉර ඇයි දැන් නිදිපරාන මෙතන වාලිකෙන් ගාට තමයි එක්ක මැතිවරණක් තියලා මේක කවුරු හරි පාරන බලය දීලා යනවා. නැත්නම් ඉතින් මේගොල්ලෝ මේ ඉතුරු ටිකක් කාලාම යන්න කියන එක අපිට කියන්න තියෙනවා. ඉතින් අපේ අසරණ මහ ජනතාවගේ බදු මුදලෙන් සුරසැප විඳින පාලකයෝ තමන්ගේ සුඛ විහරණය සලසා ගන්නවා මිසක් ජනතාව වෙනුවෙන් කිසිම වැඩපිළිවෙලක් තාමත් හරියට ක්‍රියාත්මක කරලා නැහැ. දිගු කලකට පසු ගාල්ල නගරයේ ලාෆ් ගෑස් බෙදා දීම සිදු කෙරුණේ මේ ආකාරයෙන්. ගෑස් නොමැතිවීමත් සමග හැටන් නගරයේ ජනතාව දැඩි අපහසුතාවයකට පත් වුණා. දින ගණනාවකට පසු හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරුම්හල්වලට භූමි තෙල් ලීටර් 6600ක් ලැබී තිබුණා. පොලිස් ආරක්ෂාව මැද හැටන් නගරයේ ජනතාවට භූමි තෙල් ලබා දීම සිදු කෙරුණා. ඊයේ දින සිට ප්‍රමාණවත් තරම් ඉන්ධන බෙදා හැරීම සිදු කරන බව පැවසුවද රට පුරා අද දිගු ඉන්ධන පොලිම් දක්නට ලැබුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට පමණක් ඩීසල් ලීටර 30 බැගින් ලබා දීම සිදු කෙරුණා. එහිදී කිසිදු පෞද්ගලික බස් රථවලට ඩීසල් ලබා දීමක් සිදු කෙරුණේ නැහැ. දඹුල්ල නගරයේ ඉන්ධන පිරුම්හල් අසල ඉන්ධන ලබා ගැනීමට ගොවි ජනතාව රැඳී සිටියා. නමුත් එම පිරුම්හලෙන් ඩීසල් ලීටර 10ක් පමණක් ගොවි ජනතාවට ලබා දීමත් සමග එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නිර්දේශ කළ ප්‍රමාණයට ඉන්ධන ලබා දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටියේ. නමුත් ගොවි ජනතාවට නිර්දේශ කළ ප්‍රමාණයට ඩීසල් ලබා නොදී රථ වාහනවලට අවශ්‍ය ප්‍රමාණයට ඩීසල් ලබා දීම මේ ආකාරයෙන් සිදු කරනු දක්නට ලැබුණා. අපේ ඉන්න වසමේ ගොවි නියාමක අපි ගොවිතැන් කරනවා කියලා දන්නවා. දන්න නිසා තමයි අපිට මේක නිර්දේශ කරලා තියෙන්නේ දෙල් ලීටර 80ක් දෙන්න කියලා. දැන් 80ෙන් මේ මිනිස්සු දෙන්නේ කීයද? 10යි. 10ෙන් අපි මොනවද කරන්නේ මේ දෙල් ලීටර 10යි? දෙල් ලීටර 20ක් දෙන්න අපිට. දැන් 80ක් තියෙන එකේ 20ක් දෙන්න අපිට දෙල් ලීටර 80. අපි මේක රජයේ නිර්දේශ කරලා තියෙන්නේ. මං ගෙනාවේ නෑ. ඕනෙමට යන්න අම්මා දුන්නේ නෑ, තාත්තා දුන්නේ නෑ, සහෝදරය දුන්නේ නෑ. මේක නිර්දේශ කරලා තියෙන්නේ ගොවි ජන සේවයයි වසමේ බලවත් නිලධාරී. එතකොට මම මොකද කරන්නේ? එන බොරුනේ කරන්නේ මේ පාදේච ලේකම් ගොවි ජන සේවා සීඔ වසමින් ඉන්න ගොවි උපාරිසේ ඔක්කොම කරන්නේ බරුව මිනිස්සු නවත්තන්න හදන්නේ මේ ඇයි මේ හැම කරන්නේ ගොයියොන්ට